පහුගිය ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ අපේක්ෂක විශේෂයෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පරාජය අපි නිහතමානීව බාරගෙන බහුතරයක් වූ අපි පුළුතරයක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය දුන්නා. කැබිනට් මණ්ඩලය සහ අග්‍රාමාත්‍යවරය පත් කරගෙන ඉදිරි මාස කිහිපය තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන තෙක් රටේ ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යනවා. බලයට පත් වුණාට මේ රට ගොඩනගන්නට මෙයට කොහොමටවත් බැහැ. එක්සත් ජාතික පෙරමුණ සියලු වාද ભેද පැත්තකට පෙරමුණක් හැටියට සන්ධානගත වෙලා අපි මේකේ වැඩි බහුතර බලයක් පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාවක් අපි ගන්නවා.